මෑත යුගයේ ක්‍රීඩිකාවක් වශයෙන් ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් විශාලම සේවයක් සිදු කළේ ඇයයි. ඒ මවබිම වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක්, ලෝක චූරතා තරගාවලි පදක්කම් සහ ආසියානු මලල ක්‍රීඩා පදක්කම් රැසක් දිනු සුසන්තිකා ජයසිංහයි. අන්ත දුෂ්කරතා මධ්‍යයේ ඇය මවබිම වෙනුවෙන් සිදු කළ කැපකිරීම සුළුපටු නොවේ. අපගේ මෙම විවේචනය සුසන්තිකා ජයසිංහ නම් ක්‍රීඩා නිලධාරිණියට එරෙහිව විනා මවබිම වෙනුවෙන් අපමණ ගෞරවයක් ගෙන ආ සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවට එරෙහිව නොවේ. ක්‍රීඩා අමාත්‍යංශයෙන් තනතුරු වරදාන ලැබූ සුසන්තිකා මේ වන විට යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමේ අනාගතය විනාශවන අන්දමින් හැසිරෙන බව අප වෙත වාර්තා වනවා. සුසන්තිකා ජයසිංහ යොවුන් කණ්ඩායම භාර නිලධාරිණිය ලෙස පත්කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය ෆයිස මුස්තාපා විසිනි. වාර්තාවන අන්දමට ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමාත්‍යවරයාගෙන් ක්‍රීඩාවට අවශ්‍ය උදව් උපකාර ඉල්ලූ අවස්ථාවල ක්‍රීඩා අමාත්‍යවරයා එම පහසුකම් ලබාදීම ප්‍රතික්ෂේප කළ විට සුසන්තිකා ජයසිංහ අමාත්‍යවරයාට සහය දී තිබෙනවා. ඇයි ක්‍රීඩා අමාත්‍යවරයාට පවසා ඇත්තේ, "අපෝ සර්, තඹ සතයක් දෙන්න එපා. ඔය ළමයි දුවන්නේ නෑ. ඔය ඉල්ලන්නේ බොරුවට" ලෙසින් බවයි වාර්තා වන්නේ. ඇයම එලෙසින් පහසුකම් ලබාදීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩිකාවක් ආසියානු කුසලාන පදක්කමක් ගෙන ආ විට තමන් යටතේ පුහුණු වීමට පැමිණෙන ලෙසද සුසන්තිකාට බල කර තිබෙනවා. සුසන්තිකාගේ මීට 200 ජාතික වාර්තාවට අභියෝගයක් විය හැකි යොවුන් ක්‍රීඩිකාවක් මෙවර යොවුන් ඔලිම්පික් උළෙලේදී මතුවිය. එමීට 221 ජයගත් චෙලින්ඩා ජැක්සන්ය. චෙලින්ඩා වාර්තා කළ කාලයේ තප්පර 24.07. 1992 වසරේදී සුසන්තිකා මීටර් 200 වාර්තා කළ කාලය තප්පර 25.67 වූ අතර ඇය දැඩි කැපවීමකින් සීග්‍රයෙන් සිය දක්ෂතාවය වර්ධනය කරගත්තා. මේ අතර සුසන්තිකා ජයසිංහ ගුවන්තොටුපලේ ෂෙලින්ඩාට දොස්මුරයක් දමා ඇති බවද වාර්තා වනවා. චරිත් කපුකොටුව ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගිවීම සම්බන්ධයෙන් වූ ගැටලුවේදීද සුසන්තිකා ජයසිංහ සිදුකර ඇත්තේ පිතුරු දැමීමකි. ක්‍රීඩාව හෝ ක්‍රීඩකයා වෙනුවෙන් සිටගනු වෙනුවට ඇය කර ඇත්තේ ඇය වෙනුවෙන් ඇයගේ තනතුර වෙනුවෙන් සිට ගැනීමයි. යාපනයේ පැවති මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 800 ඉසව්වට සහභාගී වූ නිමාලි ලියනආරච්චි එම ඉසව්වේ වසර 24ක් පැරණි ධම්මිකා මැණිකේ සතුව තිබූ වාර්තාව බිඳ දැම්මේය. එවිට හිටපු ක්‍රීඩිකා ධම්මිකා මැණිකේ සහ සුසන්තිකා ජයසිංහ නිමාලි ලියනආරච්චිට වාර්තාව ලබා නොදී විරෝධය දැක්වීමට තරම් කුහක විය. එහිදී සුසන්තිකා ජයසිංහ ධම්මිකා මැණිකේ සමග එක්ව නිමාලිට වාර්තාව ලබා නොදීමට බලපෑම් කළේය. අවසානයේ ධම්මිකා මැණිකේ නිමාලිට එරෙහිව මානව හිමිකම් කවුන්සලයට යෑමට තරම් කුහක විය. එදා සුසන්තිකාගේ තර්කය වූයේ නිමාලි ලියනආරච්චිගේ කාලය මැන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයෙන් නොවන බවයි. නමුත් ඇයට ඉලෙක්ට්‍රොනික කාලය මැනීමේ යන්ත්‍ර ගෙන්වා ගැනීමට අමාත්‍යවරයාට උපදෙස් ලබා දිය නොහැකි විය. කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා ධම්මිකා මැණිකේ සහ සුසන්තිකා ජයසිංහගේ කුහකත්වය මැද මාස 6ක් යෑමට මත්තෙන් ගයන්තිකා හා නිමාලි නැවත දියකමදී විද්‍යුත් කාලයේ යටතේ නැවත 800 වාර්තාව අලුත් කළාය. අවසානයේ සුසන්තිකා සහ ධම්මිකා හමස් පෙට්ටියට ඇද වැටිණි. සුසන්තිකා ජයසිංහ දක්ෂ ක්‍රීඩිකාවක් වුවද අතිශය දුර්වල නිලධාරිණියකි. ඇයට යොවුන් කණ්ඩායමේ අනාගතය භාරදීම යොවුන් කණ්ඩායම විනාශ කිරීමක් වැනිය. තමන් තැබූ වාර්තා යොවුන් ක්‍රීඩිකාවන් බිඳ දමනවාට සුසන්තිකා අකමැතිසේය. යොවුන් ක්‍රීඩිකාවක් තමන් ලැබූ ජයග්‍රහණ ලබා ගන්නවාටද සුසන්තිකා අකමැතිසේය. එම නිසා සුසන්තිකා ජයසිංහ වහාම එම තනතුරෙන් ඉවත් නොකළහොත් විනාශ වන්නේ යොවුන් මලල ක්‍රීඩා තරුවන්ගේ අනාගතයයි. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.